අයිබෝන්. අද අපි කතා කරන්නේ රැකියාවක් ගැන. රැකියාවක් ගැන කියනකොට විදේශගතයෙන් විශේෂ දෙයක්. ඒ අතරින් කොරියාව තවත් විශේෂයි. අපි අද කතා කරන්නේ කොරියාව ගැන. ඒ සම්බන්ධයෙන් අපි ආරාධනය කරලා දෙනවා ප්‍රවීණ කොරියානු භාෂා උපදේශක වසන්ත කේ කොස්සත් මහතා. අයිබෝන් ඔබතුමාට. අපි කොස්සත් මහත්තයාගෙන් අහලා බලමු ඇයි මේ මිනිස්සු මේ තරම්ම කොරියාවට යන්න උත්සාහ කරන්නේ කියලා. අනේ අපිට කියන්න කොස්සත් මහත්තයා. ඔව්. ඇත්තටම විදේශ රැකියා ගැන කතා කරද්දී මේ කොරියානු රැකියා සුවිශේෂී මට්ටමක පවතින අද වර්තමානයේ මොකද ඉතා ඉහළ වැටුපක් ලබා ගැනීම තමයි ඒක ප්‍රධාන කාරණය. අද ශ්‍රී ලංකාවෙන් කොරියාවට යන සියලුම ශ්‍රමිකයන් හට මූලික වැටුප ලක්ෂ 3ක සහ යන ස්ථානවල තියෙන ඕටි කරන්න පුළුවන් අතිකාල වැඩ කරන්න පුළුවන් ලක්ෂ 4මාර ලක්ෂ 4 වගේ වැටුපක් ලැබෙන නිසා කොරියානු මේ ශ්‍රී ලාංකිකව ගොඩක් මේකට පෙළඹෙන තියෙනවා. අපි අහලා තියෙනවා කොරියාව යන විශාල මුදල් ප්‍රමාණයක් වෙනවා කියලා. ගෙවල් දොරවල් උකස් කරලා යාන වාහන උකස් කරලා ඇත්තටම කොරියාවට යන්න මෙතරම් මුදල් ප්‍රමාණයක් වැය වෙනවද? ඒකට දිනුස මේමයයි. මම දෙන්නව මේ වගේ උත්තරයක් මේ ඇත්තම ඉහළ රටවල් වල යනකොට දියුණු රටවල් වල යනකොට ඒ වගේ පැත්තකුත් තියෙනවා. යුරෝපීය රටවල් මේ ලක්ෂ ගණන් පඩි ගන්න යනකොට ඒ වගේ කතා අපි අහලා තියෙනවා. නමුත් මේ කොරියාවටත් මේ ලොකු වැටුපක් දුන්නාට ඒ වගේ ලක්ෂ ගණන් වියදම් ගන්න අවශ්‍ය නැහැ. මේ ඉස්ලාම් කරන්න තියෙන මේ කොරියානු භාෂා පරීක්ෂණයක් තියෙනවා. ඒ පරීක්ෂණේ සමත් වීම ඒ පරීක්ෂණේ සමත් වුණාට පස්සේ වෛද්‍ය වාර්තාව විතරයි ගන්න තියෙන මුදල් දෙනවා. ඊට පස්සේ වීසා ගාස්තුවක් ඇග්‍රීමන්ට් එක ආවට පස්සේ වීසා ගාස්තුවයි තමා පුහුණුවකට යොමු කරනවා. ඒ පුහුණුවට සාමාන්‍ය 20,000ක් වගේ මුදලක් සමග 50,000කට අඩු මුදලක්. 50,000කට අඩු මුදලකින් කොරියානු රැකියාවකට පිටත් වෙන්න පුළුවන්. සහ මම මතක් කරන්න ඕනේ ගුවන් ටිකට් පත්වලට අමතරව මම කිව්වේ ගුවන් ටිකට් පත්වලට එක්ක ලක්ෂ 2,000ක වගේ මුදලක් තමා මේ වැඩේට වියදම් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමා මේ මෙතරම් රැකියා තියනවද ලංකාවේ ගොඩක් අය දැන් කොරියානු එක්සෑම් එක කරගලා මේ කොරියාව යන උත්සාහ කරනකොට මෙතරම් රැකියා දෙන්න ඒ රටේ රැකියා තියනවද? ඔව් කොරියාව මෙහෙමයි. කොරියාව දියුණු වෙමින් පවතින රටක් තාමත් කොරියාවේ විශාල කර්මාන්ත ශාලා ඉදිරියලා තියෙනවා. ඉතින් එතකොට ශ්‍රී ලංකාවෙන් යන තරුණ තරුණියන්ට උපරිම ඉන්න පුළුවන්නේ අවුරුදු 4 මාස 10ක්. ඊට පස්සේ යාලා එන්න ඕන ලංකාවට ඇවිල්ලා නැවත දෙවෙනි පාරක් විභාගෙ ලියලා යන්න පුළුවන්. ඒ නිසා යන කණ්ඩායමක් නැවත ලංකාවට පැමිණීමේ හේතුවෙන් මේ රැකියාව කවදාවත් අඩු වෙන්නේ නැහැ. මොකද කොරියාවත් එන්න එන්න දියුණු වෙන වර්තමානයේ ලෝකයේ ඉහළ කියන ප්‍රමුඛම තැනකට එන්න ඒ මේ ලකුණු තියෙනවා. ඒ නිසාවෙන් කොරියානු රැකියාව වල අඩුවක් අපි කවදාවත් දකින්නේ නැහැ. එතකොට ඊළඟ ප්‍රශ්නය තමා මේ කොරියානු යන්න නිවැරදි ක්‍රමය මොකක්ද? නිවැරදි ක්‍රමය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඒ පිළිබඳව කියන්න කොස්සත් මහත්තයා. ඇත්තම දිනුසු මේමයි. මට කියන්න තියෙන මේ හරහා මට දෙන්න පණිවිඩය කොරියානු රැකියාවකට යෑමට මුලින්ම මේ භාෂා දැනුම ගැන වැඩි කැපකිරීමක් කරන්න වෙනවා. භාෂාව ඉගෙන ගන්න ඕනේ. කොරියානු භාෂාවෙන් පාත්වන විභාගය අපි සමත් වෙන්න ඕනේ. එතකොට විභාගය සමත් වුණාට පස්සේ මෙයාලා බාර ගන්නවා විදේශ වාණිජ කාර්යාංශය හරහා කොරියාවේ මානව හිමිකම් ආයතනය. එතකොට විභාගය සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ වෛද්‍ය වාර්තාව සමත් වෙන්න ඕනේ. පොලිස් වාර්තාව දෙන්න ඕනේ. මොහුට විදේශගත වීමට තහනමක් නැත කියන නිදසුන දෙන්න ඕනේ. ඒ වාර්තා තුන හරි ගියාට පස්සේ මානව හිමිකම් එක හරහා කොරියාවේ තමාට ගිවිසුමක් එනවා. ඒ ගිවිසුම ලැබෙන්නේ ශ්‍රී ලංකා විදේශ වාණිජ කාර්යාංශයට. ඒ ගිවිසුම ලැබුණාට පස්සේ තමාට දැනුම් දෙනවා විදේශ වාණිජ කාර්යාංශය පැනලා මේ අස්සම් ගන්න කියලා. එතනින් පස්සේ කොරියානු රැකියාවක් කරා පිවිසෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි කොසත් මහත්තයා මේ අපිට කොරියාවට යන්න දේශපාලඥයෙක්ගේ හයියක් අවශ්‍ය වෙනවාද කියන එක ගැන අපිට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. දිනුෂ එතනදී යම් සත්‍යභාවයක් තියෙනවා. මොකද මුලින්ම කොරියානු රැකියා ලැබුණේ ඇත්තම ශ්‍රී ලාංකිකයන්ට මේ විදේශයේ මේ
විදේශ රැකියාව කරා යැව්වේ දේශපාලනය හරහ තමා. නමුත් දැන් ක්‍රමවේදයක් තියෙනවා, විභාගය සමත්වීම අනිවාර්යය. ඒ නිසා විභාගය සමත් වුණා වෙනවා නම් දේශපාලනඥගේ පිටක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ තමයි සර්, මේ ඔබතුමා සඳහන් කරා කොරියාවේ යන්න එක්සෑම් එක, ඒ කියන්නේ විභාගය අනිවාර්යයි කියලා. ඊට අමතරව අපි මොනවද කොරියාවේ යන්න තවත් අත්‍යවශ්‍ය දේවල්, අත්‍යවශ්‍යයෙන් ඉගෙන ගන්න ඕනේ දේවල් ටික? අංක එකට විභාගය සමත් වෙන්න ඕනේ. විභාගය සමත් වීමට හොඳ උපදේශකවරයෙක් කරා භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඊට අමතරව භාෂාවෙන් පස්සේ තියෙනවා, භාෂාවෙන් පස්සේ ප්‍රායෝගික පුහුණුවක් තියෙනවා. ඒ ප්‍රායෝගික පුහුණුවත් අපේ ආයතන අපි පුරුදු කරනවා. ඒ ප්‍රායෝගික පුහුණුවෙන් උපරිම ලකුණුයි විභාගයේ ප්‍රශ්න පත්‍රයේ උපරිම ලකුණුයි ලබා ගන්නවා. ඊට පස්සේ මේ ලකුණු ලබා දීමේ ක්‍රමයක් විදිහට තමයි මේ විභාගය හඳුන්වන්නේ. ප්‍රශ්න පත්‍රයේ ඉහළම ලකුණු සහ ප්‍රායෝගික පුහුණුව උපරිම ලකුණු තමාට විශේෂ වෘත්තිය පුහුණුවක් තියෙනවා නම් රජයේ පිළිගත් සහතිකයක් තියෙනවා නම් ලකුණු 5ක් ගන්න පුළුවන් ඒ සහතික ඉදිරිපත් කළා. ඒ හැර වෙනත් සුසුකම් බලන්නේ වයස ගැන අපි සැලකිලිමත් දක්වන්න ඕනේ. වයස 18ත් 39ත් අතර තරුණ තරුණයන්ට මේකට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔබතුමා කිව්වා මේ රැකියාවට යන්න විභාගය තමයි ප්‍රධාන දෙය කියලා. ඔබතුමා ගැනත් අපි අහලා තියෙනවා පසුගිය වසරවලදී 2016 වර්ෂයේ වගේම විශේෂ දක්ෂතා. ඔබතුමා පිළිබඳව විස්තරයක් කියන්න පුළුවන් නම් ඔබතුමාගේ පාඨමාලා පිළිබඳව මේ සියලු දෙනාට? ඔව්, ඒකට මම උත්තර දෙන්න මේ ප්‍රතිඵල ගැන ආපු නිසා මට කියන්න කැමති. මම සතුටින් කියනවා 2016 වසරේ ලංකාවෙම වැඩිම ලකුණු ලබාගත් සිසුවා දමුල්ල ප්‍රදේශයෙන් මගේ පන්ති කරලා ඉඳලා බිහි වුණේ. ඒ වගේම 2017 ලංකාවෙම දෙවැනි ස්ථාන ලබාගත් සිසුවෙක් මාතලේ ප්‍රදේශයෙන් ඉන්නවා. ඒ වගේම 18 විභාගයේ 18 පැවති විභාගයේදී ඒ දමුල්ල ප්‍රදේශයේම සිසුවෙක් 200 ලබාගෙන ඒ වගේ ඉහළ ලකුණු ගත්තා. ඒ වගේම පසුගිය විභාගයේදී 150ට වැඩියෙන් විශිෂ්ට ලකුණු ලබාගත් ළමයි 150කට වැඩි පිරිසක් මාර්ගයේ ඉන්නවා. ඒ වගේම මම අර කියපු ප්‍රායෝගික පුහුණුවෙන් ලකුණු ලබා දෙන 100ෙන් ඒ 100ෙම 90 ගණන් ගත්ත ළමයි මංගව 40 ගණක් වගේ මගේ නම් ලිස්ට් එකේ ඉන්නවා. ඒ වගේ විශේෂ ප්‍රතිඵල සුවිශේෂී ප්‍රතිඵල අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රතිඵල ලබා ගත්ත අයට අනිවාර්යයෙන්ම කොරියාම් රැකියාවක් හිමි වෙනවා නෝනමානයි. සත බහතා, ඔබතුමා කොරියානු රටට ළමයි යවන්න තම උත්සාහ කරන්නේ. එතකොට ඔබතුමාගේ පාඨමාලාව තුළ මේ දුප්පත් ළමයින්ට සෝ ඒ වගේ කෙනෙක් කෙනවා නම් ඔබතුමාගේ ගෙවීම පහසු ක්‍රමයක් තියෙනවලු. ඒ පිළිබඳව පොඩ්ඩක් කියන්නකෝ සත මහත්තයා. ඔව්, ඇත්තටම අපේ මේ ආයතන වලට ගොඩක් දුප්පත් ළමයි අපිට එල්ල කතා බහ කරනවා. නමුත් දැන් අපේ ආයතන අපි අය කරන යම් මුදලක් තියෙනවා. මම ක්‍රමවේදයක් හදා දීලා තියෙනවා. ඒ මුදල අපිට එකවර ගෙවෙන තුරක් කමන්නේ. වාරික 4කට ගෙවන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වා දීලා තියෙනවා. එතකොට මගේ අදිෂ්ඨානයක් තමයි අපි කවට එන ළමයි සියලු දෙනාටම මේ කොරියානු රැකියාව හිම කර දීම. ඒ වගේම ඒ ළමයිට මම නිවැරදි මාර්ගය පෙන්වම උනන්දු උත්සාහය තියෙන ළමයිට මේක හරියට තේරුම් අරගෙන කොරියානු රැකියාවක් හිම කරගන්න පුළුවන්. ඉතින් මා විසින් දෙන්න පුළුවන් අර මුදල එකවර අපි ගන්න නැතුව වාරික වශයෙන් ගෙවීමේ වැඩපිළිවෙලක් අපි හඳුන්වා දීලා තියෙනවා. එතකොට සර්, අවසාන වශයෙන් කොරියානු රටට යන්න ඉන්න කෙනෙකුට ඔබතුමා දෙන උපදේශය මොකක්ද? මම මුලින්ම කියන්න කැමති කොරියානු රැකියාවක් බලාපොරොත්තු වෙන තරුණ තරුණයන් හට මේකට ගොඩාක් ඉවසිලිමත්කම තියෙන්න ඕනේ. ඉවසිලිමත්කමෙන් මේ වැඩේ හරියට අවබෝධ කරගත්තොත් එහෙම අපි ආයතනයට පැමිණිලා භාෂාව ඉගෙන ගන්න කැමති කට්ටියට භාෂාව අපි මුලසිරම කියා දෙනවා. ඒවට සම්පූර්ණ සහයෝගය අපෙන් ලැබෙනවා. සියලුම නිබන්ධන පවා අපි ලබා දෙනවා. එතකොට ඒව හරියට තේරුම් ගන්න ගෙදර ගිහිල්ලා හරියට ඒව පාඩම් කරලා ඒ කරුණු හරියට අවධාරණය කරගත්තොත් මේ සීනියර්ස් බෑ කරගන්න පුළුවන්. මාට දෙන්න තියෙන පණිවිඩය රටේ තොටේ විවිධ කතා අපිට ආරංචි වෙනවා. අතනින් යන්න පුළුවන්, මෙතනින් යන්න පුළුවන්, අර එක එක තරවකාරය හරහා මුදල් ගෙවලා යන්න පුළුවන්. අන්න ඒවා සම්පූර්ණ අසත්‍යයි. කොරියාවට යන්න කිසිදු ක්‍රමවේදයක් නැහැ. කොරියානු රැකියාවක් ලබා ගන්න කිසිම ක්‍රමවේදයක් නැහැ.
මම විශ්වාසයෙන් වගකීමෙන් කියලා කියන්න තියෙන්නේ මේ විභාගය හරහා පමණයි කොරියානු රැකියාවක් අපිට ලබා ගන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. ඒ නිසා වෙනත් විවිධ පුද්ගලයන්ගෙන් කටකතාවට හසු වී මුදල් වලට හසු වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන පණිවිඩය. ඉතින් අද ඔබත් සමග කතා කරේ කොරියානු රජය ගැන. කොරියාවට කොහොමද යන්නේ ඒ සියලුම දේවල් පිළිබඳව. ලබන සතියේත් අපි රැකියාවක් ගැන ඔබත් සමග කතා කරන්න සූදානම්. ලබන සතියේත් හමු වෙන බලාපොරොත්තුෙන් මම ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ සතියක්. ආයුබෝවන්.